අන්නේ අසෝ කියලා ඔන්න පිළිගන්න ඔයාලනේ මගේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් අද කතා කරන්න යන්නේ ඔන්න අපිට ලැබිලා තියෙන අලුත්ම කෝටා එකක් තමයි කුෂ්කර්මාන්තය ගැන කුෂ්කර්මාන්තය සඳහා රැකියා අවස්ථා තියෙනවා මේ පාර 49286ක් ලැබිලා තියෙනවා හැබැයි මේක ලංකාවට විතරක් සීමා වෙලා නෙවෙයි රටවල් අතර බෙදිලා යනවා මේක මේක හඳුන්වා දුන්නට මෙච්චර ප්‍රමාණයක් ගන්නවයි කෝ 49286ක් ගන්නවයි කෝට හැබැයි මේක මොන රටින්ද ගන්නේ කොහෙන්ද ගන්නේ කුමන ආකාරයකින්ද ගන්න කියලා තාම හැබැයි හරිය ආකාර විස්තරයක් නැහැ ලංකාවේ තාම එක්සෑම් එකක් නැහැ මේක එක්සෑම් එකක් නැති අදහසක් තමයි තියෙන්නේ මේක ඒජන්සි හරහා ඔය දැන් ලංකාවේ ඒජන්සි කොරියාවේ ඒජන්සි ඒ විදිහට තමයි කුෂ්කර්මාන්තය රැකියා සඳහා මේක ගෙන්න ගන්නේ හැබැයි තාම හරියටම තීරණයක් නැහැ යාළුවනේ ඒජන්සියක් කරා මේව ගෙන්න ගන්නවයි කියලා ආරංචියක් ආපු හැටියේ මම ඔයාලව දැනුවත් කරන්නම් අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න මෙන්න මේ වීසා කාණ්ඩේ යටතේ තමයි කුෂ්කර්මාන්තයට ශ්‍රමිකයන් ගන්නේ C4 වීසා එක C4 වීසා එක කියලා වීසා එක හඳුන්වා දීලා තියෙනවා ඒක යාළුවනේ මාස ඒ වීසා එක වදින්නේ මාස 3කටයි තව හඳුන්වා දීලා තියෙනවා යාළුවනේ E8 කියලා වීසා වර්ගයක් ඒ වීසා එක E8 කියන වීසා එක වදිනවා මාස 5කට මේ වීසා දෙක හරහා තමයි කුෂ්කර්මාන්තයට ශ්‍රමිකයන් කොරියාවට ගන්නෙ ඒ වගේම තමයි යාළුවනේ E8 වීසා එක ගහලා මාස 5කට වීසා අප්‍රූව් වුණාට පස්සේ අපිට සජන්නිම් කැමති නම් තව මාස 3ක වීසා එකක් වදිනවා එතකොට ඔක්කොම මාස 8ක වීසා එකක් වදින්නේ තියෙන්නේ වැඩිපුරම ෆාම් තමයි තව දෙයක් කියන්න තියෙනවා යාළුවනේ කුෂ්කර්මාන්ත රැකියා සඳහා පඩි ටිකක් අඩුයි ඒක කියන්න ඕනේ යාළුවනේ පඩි අඩුයි කම්පැනි දීවර ඉදිකිරීම් වලට වඩා පඩි ගොඩක් අඩුයි ඒ වගේම තමයි යාළුවනේ ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ ශ්‍රමිකයන් වැඩි ප්‍රමාණයක් කොරියාවට ගන්නවා ඒ නිෂ්පාදන දීවර ඉදිකිරීම් කුෂ්කර්මාන්ත ඒ කැටගරි හතරෙන් තමයි රැකියා අවස්ථා වැඩි ප්‍රමාණයක් ලැබිලා තියෙන්නේ ගිය අවුරුද්දට වඩා 40 45000කින් මේ අවුරුද්දේ කෝටා එක වැඩි වෙලා තියෙනවා ගිය අවුරුද්දේ රැකියා අවස්ථා 120000ක් ලබා දීලා තියෙනවා ඊට සාපේක්ෂව මේ අවුරුද්දේ රැකියා අවස්ථා 165000ක් ලබා දීලා තියෙනවා හැබැයි මේක ලංකාවට විතරක් සීමා වෙලා නැහැ යාළුවනේ මේක රටවල් 16කට සීමා වෙලා තියෙන්නේ මොකද කොරියාවේ ඔය කම්පැනි වලට දීවරංශයට ඉදිකිරීම් මංශයට එන යාළුවන්ගේ හැසිරීම් රටාව එක්ක තමයි අපේ ලංකාවට රැකියා අවස්ථා කොච්චර ප්‍රමාණයක් ලබා දෙනවද කියලා තීරණය වෙන්නේ ඒක නිසා මොන අංශයකින් හරි කොරියාවට එනවනම් අනිවාර්යෙන්ම ජොබ් එක හරියට කරන්න මොකද කොරියාවට ඇවිල්ලා කරන ජොබ් එක 90 තමයි ලංකාව එක්සෑම් කරලා වෙබ් එකේ ඉන්න තවත් යාළුවෙට අවස්ථාව ලැබෙන්නේ යාළුවනේ ඔයාලා මොන මොහෝ අංශයකින් කොරියාවට ඇවිල්ලා ඒ රැකියාව කරන ස්ථානයේ හරියට ඇසුරුන් නැතුනොතින් මොකද දැන් යාළුවෝ කොරියාවට ඇවිල්ලා කරන ලොකුම වැරද්දක් තමයි දීවර හෝ නිෂ්පාදන හෝ වැඩි වශයෙන් ওই දෙකට තමයි අපේ ලංකාවෙන් රැකියා අවස්ථා ලබලා දීලා තියෙන්නේ ඇවිල්ලා මාසයක්වත් වැඩ කරන්නේ නැහැ මොකද මාසයක්වත් වැඩ කරන්නේ නැහැ ඇවිල්ලා සජන් නිම්ලා එක රණ්ඩු වෙනවා ඇවිල්ලා රණ්ඩු වෙලා රැකියා ස්ථානය මාරු කරන්න මාසයක්වත් වැඩ කරන්නේ නැතුව රැකියා ස්ථානය මාරු කරන්න පුදුම ට්‍රයි එකක් දෙනවා ඒක නිසා මේ රැකියා අවස්ථා ප්‍රමාණය අඩු වෙන්න ඉඩ තියෙනවා යාළුවා මේ පාර යාළුවනේ නිෂ්පාදන අංශයෙන් රැකියා අවස්ථා 16500ක් හම්බ වෙලා තියෙනවා ඒ 16500 ලංකාවට විතරක් නෙවෙයි ওই රටවල් අතර බෙදිලා යනවා ඒකත් ඒකෙත් යාළුවෝ කරන වැඩ අනුව තමයි අපේ ලංකාවට කොච්චර රැකියා අවස්ථා ප්‍රමාණය හම්බ වෙනවද කියලා තීරණය වෙන්නේ තව දෙයක් තමයි යාළුවනේ කොරියාවේ වැඩි වශයෙන් තියෙන නිෂ්පාදන රැකියාවක් තමයි නැව් කර්මාන්තය. ඔන්න නැව් කර්මාන්තයේත් රැකියා අවස්ථා 5000ක් හම්බ වෙලා තියෙනවා. ඒකත්
රටවල් 16ක් අතර බෙදිලා යනවා. ඒ වගේම තමයි දීවර දීවර අංශය ගත්තට පස්සේ යාළුවනේ ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්ද රැකියා ප්‍රමාණය 2380කින් වැඩි වෙලා තියෙනවා. මුළු රැකියා ප්‍රමාණය 10000ක් ලැබිලා තියෙනවා. ඒකත් කොරියාවට දීවර ගන්න දීවර අංශයෙන් ගන්න රටවල් 4කින්. ඒ රටවල් 4 ඇතුළත කියන්න ආඩම්බරයි, ලංකාවත් ඇතුළත් වෙලා තියෙනවා. ඒ රටවල් 4 ගත්තට පස්සේ ඉන්දුනීසියාව, ලංකාව, වියට්නාමය, කාම්බෝජිය ඒ අතින් කොරියාවට දීවර වලින් වැඩිම රැකියා ප්‍රමාණයක් ලැබෙන්නේ යාළුවනේ වියට්නාමයට. මොකද වියට්නාමේ කොරියාවේ දීවර රැකියා එක හා සමානව යනවා. ඒ කොරියාවේ මේ වියට්නාමේ දීවර ඔය දැල් සිස්ටම් එක කොරියාවෙත් ඒ විදිහටම තමයි තියෙන්නේ. මාළුත් දැන් අපි ලංකාවේ සාමාන්‍යයෙන් ගත්තොතින් ලංකාවේ මාළු වර්ග වෙනස්, කොරියාවේ ඉන්න මාළු වර්ග වෙනස්. ඒ වගේ තමයි වියට්නාමේ නම් පොඩ්ඩක් සමානව යනවා. කොරියාවේ තියෙන මාළු වර්ග ජාතියම තමයි වියට්නාමේ තියෙන්නේ. ඒක නිසා යාලාට ඒ දීවර ගැන දැනුම වැඩි. දීවර අංශෙත් රැකියා අවස්ථා අපේ ලංකාවට ගොඩක් ලැබේවි. අපේ යාළුවෝන්ගේ හැසිරීම් රටාව තමයි මම කලින් කිව්වා වගේ මේකට වැදගත් වෙන්නේ. දීවර අංශෙත් ආවට පස්සේ ගොඩක් වැඩ කරන්න ටිකක් අමාරුයි. අමාරු තමයි ජොබ් එක. ඒක කට්ට කාගෙන ඉන්න ඕනේ. ඉතින් ආවට පස්සේ ඔයාලා තේරුම් ගන්න ඕනේ ඒක කොහොමද කියලා. ලංකාවේ දිනම් කියන්නේ කොහොම හරි ගේමක් ගන්න, මොන රැකියා මොන මොන මුහුදේ හරි මොන දේ කරත් කරන්න හරි මං කොරියාවට ගිහිල්ලා ඕන දෙයක් කරනවායි කියන අදහස තමයි තියෙන්නේ. මම නම් කියන්නේ කොච්චර අමාරු නම් කට්ට කාගෙන ඉන්න කියලා. මොකද අපේ තව යාළුවෙට හම්බ වෙන්න තියෙන අවස්ථාව නැති කරන්න එපා කියලා. ඒ වගේම තමයි යාළුවනේ අලුතෙන් හඳුන්වා දෙනවා සේවාංශයේ. තාම ඒක නම් කොහොමද කියලා හරි තොරතුරක් නැහැ. ඉස්සරහට ගන්නවයි කියලා තියෙනවා. සේවාංශයේ තියෙනවා ගෘහ සේවාව වල දන්නවා ඇති. ඉතින් ගෘහ සේවාව ඔය ගෙදර ගෙවල් වල වැඩ කරන්න, එතකොට මේ ඔය සුපර් මාකට් වල බඩු විකුණන්න, ඒ විදිහට තමයි සේවාංශෙත් කොටස් තියෙන්නේ. ඒකට නම් ටිකක් එක්සෑම් එක පොඩ්ඩක් වැඩි ලකුණු සංඛ්‍යාවකින් බලાવી. ඒ කියන්නේ සුපර් මාකට් එකට ගියාට පස්සේ දැන් කොරියන් අය ඒ කට්ටිය පොඩ්ඩක් ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. ඒක නිසා කොරියන් වලින්ම තමයි මේ කතා කරන්න වෙන්නේ. ඒක නිසා මම නම් හිතන්නේ සේවාංශයේ වැඩි ලකුණු ප්‍රමාණයකින් බලાવી කියලා. විශේෂයෙන් කතා කරේ මම කුෂිකර්මාන්ත රැකියා ගැන. කුෂිකර්මාන්ත රැකියා නම් කොරියාවේ ඕනවටත් වැඩි දිනනවා. හැබැයි කොරියාවේ ඉස්සරහට කම්පැනි හරි කුෂිකර්මාන්ත හරි ඔය කෝටයක අඩුවෙන්නත් යාළුවනේ ඉඩකඩ තියෙනවා. මේ අවුරුද්දේ ඔච්චර වැඩියෙන් දුන්නට ඉස්සරහට ඊළඟ අවුරුදු වලට අඩුවෙන්න ගොඩක්ම ඉඩකඩ තියෙනවා. මොකද මේ අවුරුද්දේ 150ක ප්‍රමාණයකට E74 වීසා එක දෙන්න කටයුතු කරලා තියෙනවා. අවසාන වශයෙන් යාළුවනේ ඔයාලට කියන්න තියෙන්නේ කොරියාවට මොනම හෝ කැටගරිය යටතේ එන්න ඉන්නව නම් අනිවාර්යයෙන්ම ඔයාලා උපරිම වැඩ කරන්න. කොරියාවට ඇවිල්ලා ගේමක් ගහමු, තව යාළුවෙට ජොබ් එකක් ලබා දෙමු, ආපු කම්පැනියෙන් තව යාළුවෙක් ගන්න විදියට. ඒ වගේ කම්පැනි ගොඩක් තියෙන යාළුවනේ. මම දන්න විදියට ඔය යාළුවෝ ඇවිල්ලා හොඳට වැඩ කරලා ලංකාවෙන් ඒ කම්පැනියට ශ්‍රමිකයන් 10ක් 20ක් එහෙම ගත්ත කම්පැනි ගොඩක් තියෙනවා. තාම කුඹුරු පටන් අරන් නැහැ. කුෂිකර්මාන්ත රැකියාවලට මාස 8කට විතර වීසා ගන්න හේතුව තමයි සීතල කාලේ කිසිම දෙයක් වගා කරන්නේ නැහැ. ඒ කට්ටිය එළියට බහින්නේ නැහැ. ඔන්න මේ කාලේ මේ මම මේ වීඩියෝ කරන්නේ සීතල කාලේ. සීතල කාලේ කුෂිකර්මාන්ත කරන්න බෑ, පැලවෙන්නේ නැහැ කිසිම පැලයක්. ඒක නිසා 3 වෙනි මාසේ ඉඳන් තමයි කුෂිකර්මාන්තයට ශ්‍රමිකයන් ගත්තොත් ගන්නේ. තාම 3 වෙනි මාසේ ඉඳන් තමයි, තාම නැහැ. 3 වෙනි මාසේ ඉඳන් තමයි ගන්නේ. මොකද 3 වෙනි මාසේ ඉඳන් තමයි පොළවල් හදලා පැල හිටවන්න පටන් ගන්න. 3 වෙනි මාසේ 4, 5, 6, 7, 8, 9, 10 11 අවසානයේ විතර වෙනකොට එතනින් පස්සේ සීතල පටන් ගන්නවනේ. ඒක නිසා
කුෂ්කර්ම වැඩ කරන්න අමාරුයි. ඒක නිසා එතනින් එහා නවත්තනවා ආයෙ පටන් ගන්නෙ 3 මාසේ. අපි ගිහින් බලමු පොඩ්ඩක්. දැනට මම පෙන්නන්නම් ඔයාලට තාම මේ කුඹුරු වරින්මින් කරලා නැහැ. මම සාමාන්‍යයෙන් මේ පෙන්නන්නම් ඔයාලට මෙන්න මේවා තමයි කුෂ්කර්මාන්තේ කරන්න දෙන්නේ. හරි යමු. යමු ගිහිල්ලා බලමු. Yogi. Moyo ige? Berani orang tak kacau, akar gangan tu bih dila dia no. Bukan taram berada dia no, yang alni khusyukar mantai asing Korea we. Betul dia ni digaram sedulunu agawa, meja wassara watro gati tiyan nisa sihiran nisa. Egan nisa kami ikat pada orang teacher satu akaran non nih. Betul dia ni alni watro mal, meja thamai high karan nih. මේ වගා බිම් වලට වතුර දාන්න මෙතන තියෙනවා වතුර පුරවන තටාකයක් වගේ කදලා ඒකින් පොම්ප කරලා තමයි මේ වගා බිමට වතුර දාන්නේ කොරියාවේ ආලෝනේ ජොබ්ස් කර්මාන්තයේ රැකියා අවස්ථා තියෙනවා යාළුවනේ ඕන තරම් මේ මේ දැන් මේ සුදුරුණු කර්මාන්තේ ගත්තත් යාළුවනේ සුදුරුණු වලක් තියෙන පොලවල් හදන්න තියෙනවා ඉටිකොළ ගහන්න තියෙන පොහොර දාන්න තියෙනවා සුදු ලුණු ගලවන්න තියෙනවා ගලවලා මඩ ගසන්න තියෙනවා මඩ ගසලා සුදු ලුණු වල දඬු කපන්න තියෙනවා කපලා ඒව සුද්ධ කරන්න තියෙනවා ගොඩාක් වැඩ තියෙනවා යාළුවනේ ඕන තරම් ජොබ් තියෙනවා බය වෙන්න දෙයක් නැහැ කුෂ්කර්මාන්තයෙන් ජොබ් වලට කොරියාට ගන්නවයි කියලා ඒජන්සි වලින් ගන්නවයි කියලා ආරංචියක් ආපටිය මම ඔයාලා දැනුවත් කරන්නම් අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරලා තියාගෙන ඉන්න notification එකක් ගෙන්න ගන්න එහා පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න යාළුවනේ